මේ පාඩමේ අපි කතා කරන්නේ විද්‍යුත් උපකරණවල ජලය හා ශක්තිය. හරි? දැන් මේකේ මුලින්ම තියෙනවා එදිනදා ජීවිතයේදී අපි භාවිතා කරන උපකරණ කිහිපයක්. මේ උපකරණ ඔක්කොම වැඩ කරන්නේ විද්‍යුත් ශක්තියෙන්. හරි? විද්‍යුත් ශක්තියෙන් වැඩ කරන්නේ ප්‍රතිදීපන පහන, රූපවාහිනිය, ගුවන් විදුලි යන්ත්‍රය, විදුලි පෝරණුව, ශුද්ධ තරංග උඳුන, ප්‍රේරක උඳුන, විදුලි තාපකය, මෝටරය. මේ හැම උපකරණයක්ම ක්‍රියාත්මක වෙන්නේ විද්‍යුත් ශක්තිය. නමුත් මේ හැම උපකරණයකින්ම ශක්තිය පරිණාමණයක් වෙනවා නැත්නම් අපි කියන පරිවර්තනයක් වෙනවා. ඒ කියන්නේ එක ශක්තියක්මක් වෙනවා. වෙනත් ශක්තියක් බවට පත් වෙනවා. එතෙන්දී සමහර වෙලාවට එක ශක්තියක් නෙවෙයි ශක්ති කිහිපයක් හැදෙනවා. දැන් පළවෙනි එකේ ගත්තොත් ප්‍රතිදීපන පහන. ප්‍රතිදීපන පහනේ වෙන්නේ මොකද්ද? විද්‍යුත් ශක්තිය පත් වෙනවා ආලෝක ශක්තිය බවට. ටියුබ් ලයිට්. හරි? ඊට පස්සේ රූපවාහිනිය. විද්‍යුත් ශක්තිය ආලෝකය හා ධ්වනිය. ඊට පස්සේ ගුවන් විදුලි යන්ත්‍රය ධ්වනි ශක්තිය. පෝරණුවේ තාප ශක්තිය. ශුද්ධ තරංග උඳුනේදී වෙන්නේ විද්‍යුත් ශක්තිය තාප ශක්තිය බවට පත් වෙනවා. එතෙන්දී හැබැයි ශුද්ධ තරංග උඳුනේදී විද්‍යුත් ශක්තිය මගින් නිපදවන මොනවද? ශුද්ධ තරංග. ඒ ශුද්ධ තරංග වලින් තමයි තාපය ජනනය කරන්නේ. ප්‍රේරක උඳුන. දැන් අපි ආහාර පිසින්න ගන්න ශුද්ධ තරංග උඳුන, ප්‍රේරක උඳුන, විදුලි තාපකය ඔය තුනෙන්ම වඩාත්ම කාර්යක්ෂම එක තමයි මොකද්ද? ප්‍රේරක උඳුන. පේපර් වල අහන්න පුළුවන්. ප්‍රේරක උඳුන තමයි වඩාත් කාර්යක්ෂම. මොකද හේතුව ඒකෙදි වැයවන විද්‍යුත් ශක්තිය ඉතාම අඩුයි. ඔතන ශුද්ධ තරංග උඳුන, ප්‍රේරක උඳුන, විදුලි තාපකය අතරේ වැඩිපුරම කරන්ට් එක පිච්චෙන්නේ විදුලි තාපක වලට. හොට් ප්ලේට් කියලා කියන්නේ ඒකේ තියෙන තාපන දගරයක්. ඒ තාපන දගරයට විදුලිය සපයනකොට ඒක රත් වෙනවා. රත් වෙලා තාපය නිපදවනවා. ඊට පස්සේ මෝටරේ චාලක ශක්තිය. එතකොට මේ විදුලි උපකරණ සියල්ලෙම ශක්ති පරිවර්තන සිද්ධ වෙනවා. ඒ ශක්ති පරිවර්තන එකිනෙකට වෙනස්. දැන් මට කියන්න වෙන මේකේ සූත්‍රිකා බල්බයද? සූත්‍රිකා බල්බයක ශක්ති පරිවර්තනය. මොකද? සූත්‍රිකා බල්බය. මම ඔබ ඉස්සෙල්ලා කිව්වද මේක තමයි. නේ? ඊට කලින් සූත්‍රිකා බල්බයද? විද්‍යුත් ශක්තිය කෙලින්ම ආලෝක ශක්තිය වලටපත් වෙන්නේ නැහැ. විද්‍යුත් ශක්තිය මුලින්මපත් වෙන්නේ මොන ශක්තියද වලට? තාප ශක්තිය වලට. ඊට පස්සේ තාප ශක්තිය මොනවටද වෙන්නේ? ආලෝක ශක්තිය වලටපත් වෙනවා. ඒ කියන්නේ විද්‍යුත් ශක්තිය ලැබෙනකොට මේ සූත්‍රිකාව මොකක් වෙනවද? රත් වෙනවා. රත් වෙලා මුලින්ම රතු පාට, ඊට පස්සේ තැඹිලි පාට, ඊට පස්සේ කහ පාට වෙලා ආලෝකේ මාක කරනවා. පිට කරන්න ගන්න. දැන් කෙලින්ම තාපය විද්‍යුත් ශක්තිය ආලෝකයේ බවට පත් වෙනවා. මේ තාප ශක්තිය බවට පත් වෙලා ඉවර වෙලා තමයි මොකක් වෙන්නේ? ආලෝක ශක්තිය නිපදුවේ. එහෙනම් මේ හැම විදුලි උපකරණයකම ශක්ති පරිණාමනය සිද්ධ වෙනවා. ඒ ශක්ති පරිණාමනය සිද්ධ වෙනකොට අපිට ඒ විදුලි උපකරණවල හොයන්න පුළුවන් ශමතාවය. විද්‍යුත් උපකරණයක ශමතාවය. ශමතාවයට කියලා තව නමක් තමයි ජවය. ශමතාවය එහෙම නැත්නම් මේකට කියන තවත් නමක් තමයි ජවය. විද්‍යුත් උපකරණ වල ශමතාවය එහෙම නැත්නම් ජවය. ජවය හේවත් ශමතාවය කියන්නේ මොකද්ද? ඒකක කාලයකදී සිදු කරන මොකද්ද? කාර්ය ප්‍රමාණය. ඒකක කාලයකදී සිදු කරන කාර්ය ප්‍රමාණය තමයි ජවය. එහෙම නැත්නම් ශමතාවය කියන කියන්නේ. එහෙනම් අපිට මේක සමීකරණයක් විදිහට ලියන්න පුළුවන්. ශමතාවය සමානයි සිදු කරන කාර්ය බෙදනවා ගත වූ කාලය. කාර්ය කියන්නේ සමහර වෙලාවට අපිට ලියන්න වෙනවා මෙහෙම. බලය වැඩි කිරීම, බලයේ දිශාවට සිදු වූ විස්ථාපනය. මොකද මෙහෙම එහෙම දෙන්නේ මේ එක එක ගණන් වල එක එක විදිහට දීලා තියෙනවා. සමහර ඒවා කියන්නේ දොඹකරයකින් බරක් උස්සන. එතකොට බලය කියන්නේ බර. විස්ථාපනයේ මීටර 10ක් ඉස්සුවනම් විස්ථාපනයේ මීටර 10. එතකොට සිදු කළ කාර්යය කියන්නේ බර වැඩි කරන මීටර 10. ඒ සඳහා ගත වූ කාලය බෙදුවම අපිට ලැබෙන්නේ මොකද්ද? ශමතාවය. එතකොට ශමතාවයේ මනින ඒකකය තමයි වොට්. බලය මේ කාර්ය මනින ඒකකය තමයි ජූල්.
කාලය මයින් එකගේ තමයි තත්ත්ව එහෙනම් what කියන්නේ j s ඍණ 1 එහෙම නැත්නම් අපි කියනවා තත්පරයට මොනාගේ ජූල් එහෙනම් පැහැදිලිනේ මොකද්ද ජවය කියන්නේ නැත්නම් සමතාවය කියන්නේ ඒකක කාලයකදී නැත්නම් තත්පර එකකදී යම් විදුලි උපකරණයක් සිදු කරපු කාර්ය ප්‍රමාණය ගොඩක් වෙලාවට අපි ඒක සලකනවා ताप हानिया केमनता शक्ति हानिया कुने नेता चिदुकरण कार्य प्रमाणीय सालकनो वैयु विद्युत शक्ति ऐटा समान है इका हितान में हम बाल बेके एलिया वितरमाय पिटवेल अरे अभी गांव दिल बाल बेके एलिया वितर राष्ट्र में पिटवेल ने बने ये ना ये पिटवेल चालों के शक्ति ये समान है वैयु वेच्च विद्युत शक्ति එතකොට අපිට අපිට මේ සමීකරණය භාවිතා කරලා මේ සමතාවය හොයන්න පුළුවන් වැය වෙච්ච විද්‍යුත් ශක්තිය වැඩිමගත වූ කාලය සමතාවය යන නැත්තම් අපිට කාලයේ සමතාවයයි දන්නවනම් හොයන්න පුළුවන් වැය වූ විද්‍යුත් ශක්තිය එතකොට අපි සමාන කරන වැය වූ විද්‍යුත් ශක්තිය සමාන කරන සිදු කරපු කාර්ය ප්‍රමාණය එතකොට සමතාවයේ සඳහා අපි භාවිතා කරන අකුර තමයි P අකුර කැපිටල් P අකුර අපි සූත්‍රයේදී කෙටිය දුම් විදියට ඉංග්‍රීසි වලින් අකුර භාවිතා කරනවා එතකොට P අකුර कार्य मनीन अभी भाविता करने ई अब कार्य मनीन सिंपल पी अब तो रखते सामने करने के आलू बोला मिलेगा पी समान है ई बेदीमर टी हम जाएं आप एक का सामने करने आलू बोल मानिए तो बंदा पैसे की मिला करना हम जाएं समझता हूँ ये राधा दर एक का सामने करने आलू बोल बंद पी समान है ई बेदीमर ඊට අමතරව විදුලි උපකරණවල විදුලි උපකරණවල සමතාවය වෙන තව සමීකරණ එකක් තමයි සමතාවය සමානයි විභව අන්තරය එහෙම නැත්නම් අපි ඒකට කියන වෝල්ටීයතාව වැඩි කිරීම ධාරාව යම් විදුලි උපකරණය අපි ඒ විදුලි පරිපථයකට සම්බන්ධ කරනවා නම් ඒ විදුලි පරිපථයේ විභවාන්තරය ඒක වන්නේ වෝල්ට් ඒ උපකරණය හරහා ගලන ධාරාවෙන් ගුණ කරාම අපිට ලැබෙන මොකද්ද සමතාවය හරි අපි සමතාවයට භාවිත කරන්නේ P අකුර විභවාන්තරයට භාවිත කරන්නේ V අකුර ධාරාවට භාවිත කරන්නේ I අකුර එතකොට ඔන්න තව සමීකරණයක් ලැබෙනවා P සමානයි VI අන් එකක් මෙතන ගියන්න P සමානයි VI ඊට පස්සේ අපි දන්නවා ඕම් නියමයෙන් අපිට ලැබෙන සමීකරණය V සමානයි IR ඕම් නියමය මගින් අපිට ලැබෙන සමීකරණය මොකද්ද V සමානයි IR දැන් මෙතන V වෙනුවට අපිට යොදන්න පුළුවන් මේ දෙක සමාන පද V ට සමානයි IR එහෙනම් මෙතන V වෙනුවට මට යොදන්න පුළුවන් මොකද්ද IR හරිද V වෙනුවට යොදන්න පුළුවන් මොකද? I R. එතකොට මට තව සමීකරණයක් ගන්න තියන්න පුළුවන් P සමානයි V වෙනුවට ලියන I R. ගුණ කිරීම I. එතකොට ලැබෙන සමීකරණය P සමානයි I වර්ග වැඩි කිරීම R. මෙතන I කියන්නේ ධාරාව. R කියන්නේ ඒ උපකරණයේ ප්‍රතිරෝධය. ගණන් හදද්දි මතක තියාගන්න උපකරණයක ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ නැහැ. अरे प्रतिरोधे नियत है एक हमारे उल्लूट का करने का नंगा था प्रतिरोधे नियत है तमाम लोगों वोल्टीय ताव विनाश से ना पुलवा दारा विनाश से ना पुलवा वोल्टीय ताव विनाश से ना दारा वक्त मार के रहे विनाश से है ना उपकरण लोग प्रतिरोधे विनाश से नहीं ना तमाम घरानों ने अभी तो बोल रहे हैं ඊට පස්සේ මට මෙන්න මෙහෙම ලියන්න පුළුවන් මේ I මේ පැත්තේ තියලා R මෙහා පැත්තට යනවා එතකොට මට ලියන්න පුළුවන් I සමානයි V බෙදීම R කියලා ternary මෙතන I තියෙනවා මේ පැත්තේ R කියලා වැඩි කිරීම R මේ පැත්තට කිච්ච මොකද මේ බෙදීම එතකොට I සමානයි V බෙදීම R මට I වෙනුවට මේක මෙතෙන්ට ආදේශ කරනවා I කියන එක සමානයි V බෙදීම R වලට එහෙනම් I වෙනුවට මට දාන්න පුළුවන් මොකද විවිධීම r එන මට ලියනවා p සමානයි v i වෙනුවට ලියනවා විවිධීම r එතකොට මට සමීකරණය ලැබෙනවා p සමානයි v වර්ග විවිධීම r අප
අපිට විදුලි උපකරණවල නෙමෙයි පොදුවේ ක්ෂමතාවයෙහිවත් ජවය හොයන්න තියෙන සමීකරණ ටික තමයි මේ තියෙන්නේ පොදුවේ හරි එතකොට පළවෙනි එක තමයි ක්ෂමතාවය කියන්නේ සිදු කළ කාර්ය බෙදීම ගත වූ කාලය එතකොට ක්ෂමතාවය කියන එක අර්ථ දක්වන්නේ ඒකක කාලයකදී සිදු කරන ලද කාර්ය ප්‍රමාණය එතකොට සිදු කරන ලද මුළු කාර්ය ප්‍රමාණය ගත වූ මුළු කාලයෙන් බෙදුවම අපිට ඒකක කාලයකදී එහෙම නැත්නම් තප්පරයකදී සිදු කරපු කාර්ය ප්‍රමාණය වළින්න පුළුවන් එතකොට ඔන්න එකක් එක සමීකරණයක් තමයි ක්ෂමතාවය සමානයි සිදු කළ කාර්ය බෙදීම ගත වූ කාලය සිදු කළ කාර්ය කියන්නේ බලය වැඩි කරනවා බලයේ දිශාවට සිදු වූ විස්ථාපනය දැන් බරක් නම් ඔසවන්නේ බලය කියන්නේ බර ඔසවන උස තමයි මොකද්ද විස්ථාපනය ඒ සඳහා ගත වූ කාලයෙන් බෙදුවම අපිට ලැබෙන මොකද්ද ක්ෂමතාවය එහෙම නැත්තම් ජවය විදුලි උපකරණ වලදී ක්ෂමතාවය විදියට අපි සලකනවා වැය වූ විද්‍යුත් ශක්තිය බෙදනවා ගත වූ කාලය ඒ විදුලි උපකරණ යම් කාල සීමාවක ක්‍රියාත්මක වුණාද එහිදී වැය වූ විද්‍යුත් ශක්තිය ඒක ක්‍රියාත්මක වුණු කාලයෙන් බෙදුවම අපිට ඒ උපකරණය මොකද ලැබෙන්නේ ක්ෂමතාවය ලැබෙනවා එතකොට ඊට අමතරව විදුලි උපකරණ වලදී ක්ෂමතාවය හොයන්න තවත් සමීකරණ තියෙනවා එකක් තමයි ක්ෂමතාවය සමානයි විදුලි උපකරණයේ ක්‍රියාත්මක වුණු විභව අන්තරය වැඩි කරනවා ඒ උපකරණය හරහා ගලා ගිය ධාරාවෙන් එතකොට අපිට ලැබෙන සමීකරණය P සමානයි VI හරි විභව අන්තරයට භාවිත කරන්නේ V අකුර ධාරාවට භාවිත කරන්නේ කැපිටල් I අකුර මෙතන විභව අන්තරයේ මනින්නේ වෝල්ට් වලින් ධාරාව මනින්නේ ඇම්පියර් වලින් ක්ෂමතාවයට අපිට ලැබෙන්නේ වෝල්ට් ක්ෂමතාවයේ එකකය මොකද්ද වෝට් එක විද්‍යාඥයෙක්ගේ නමක් නිසා කැපිටල් ඊළාට අපි ඉගෙනගෙන තියෙන V සමාන IR කියන ඕම් නියමයේ සමීකරණය එතකොට V විභවාන්තරය සමාන වෙනවා ධාරාව ගුණ කිරීම ප්‍රතිරෝධයට දැන් අපිට මේ සමීකරණයේ V වෙනුවට IR දැම්මොත් V වෙනුවට IR දැම්මොත් එතකොට අපිට සමීකරණය ලැබෙන V සමාන IR ගුණ කිරීම I එතකොට ඔන්න ලැබෙන තව සමීකරණයක් ක්ෂමතාවය සමානයි ධාරාවේ වර්ගීය ගුණ කිරීම ප්‍රතිරෝධය. එතකොට මට මෙතන ඒ සමීකරණය ලියන්න පුළුවන් P සමානයි I වර්ග R. ඔන්න ඊළඟ සමීකරණය I වර්ග R. ඊට පස්සේ අපිට මෙතන I ඉතිරි කරලා I ඉතිරි කරලා V සමාන IR වල I මේ පැත්තේ තියාගෙන R එහා පැත්තට ගෙනිච්චොත් I සමාන වෙනවා V බෙදීම ආකාරයට. ඒ කියන්නේ I සමානයි V බෙදීම R. එතකොට P සමානයි VI කියන සමීකරණේ I වෙනුවට ආදේශ කරන්න පුළුවන් V බෙදීම R. එතකොට අපිට ලැබෙනවා P සමානයි V ගුණ කිරීම V බෙදීම R. මෙතන I තියෙන තැනට V බෙදීම R ගන්න එක සමානයි. එතකොට අපි සමීකරණය ලබනවා P සමානයි V වර්ග බෙදීම R. එතකොට ඔන්න තවත් සමීකරණයක් අපිට ලැබෙනවා P සමානයි V වර්ග බෙදීම R. ඒ කියන්නේ අපි කියනවා විභව ක්ෂමතාවය සමානයි විභවාන්තරය නැත වෝල්ටීයතාවයේ වර්ගය බෙදෙනවා ප්‍රතිරෝධය. එතකොට සමහර ගණන් වලදී වෝල්ටීයතාවයි ධාරාවයි දෙන්නේ. සමහර ගණන් වලදී ප්‍රතිරෝධය දෙන්නේ. සමහර ගණන් වලදී ධාරාව නැතුව ප්‍රතිරෝධයයි වෝල්ටීයතාවයයි. එතකොට ඒ විදිහට අපිට දෙන ගාන අනුව සමීකරණය තෝරගන්න. එතකොට සමීකරණය මතක තියාගත්තම ඇති මේක P = VI. එතකොට V = IR දාලා අනිත් සමීකරණය මොකක් කරන්න ඕනද? හදා ගන්න පුළුවන් මේ V සමානයි IR. මෙතන V වෙනුවට IR තමයි. I වෙනුවට V බෙදීම R තමයි. එතකොට අපිට මේ සමීකරණ දෙක හදා ගන්න පුළුවන්. මේ මොන ක්‍රමයකට හෙව්වත් අන්තිමට ක්ෂමතාවයේ ඒකක විදියට අපි ගන්නෙ මොකද්ද? වෝට්. ක්ෂමතාවයේ ඒකක විදියට ගන්නෙ මොකද්ද? වෝට්. වෝට් තමයි ක්ෂමතාවයේ මනින ඒකකය. එහෙනම් හොඳ ජවයේවත් ක්ෂමතාවයේ පිළිබඳව 10 11 ශ්‍රේණි ඔක්කොගෙම අපිට ලැබෙන සමීකරණ ටික තමයි ඒක. මේ තියෙන්නේ විදුලි උපකරණවල මේ තියෙන්නේ සාමාන්‍ය විදුලි උපකරණ හෝ සාමාන්‍ය අවස්ථාවක කියන්නේ මිනිස්සෙගේ ජවය ක්ෂමතාවය නැත්නම් යන්ත්‍රයක ජවය ක්ෂමතාවය ඒවත් හොයන්න පුළුවන් මේ සමීකරණ වල. හරි විදුලි උපකරණ වලදී අපි බොහෝ විට සලකන්නේ වැය වූ විදුලි ශක්තිය ගත වූ කාලයෙන් බෙදුවා. දැන් නැත්නම් ඒකක කාලයකදී වැය වූ විදුලි ශක්තිය යම් විදුලි උපකරණයක් ක්‍රියාත්මක කරාම තප්පරයකදී කොච්චර විදුලි ශක්තිය කොච්චර ජූල් ප්‍රමාණයක් වැය වෙනවද ඒක නිසා අපිට වොට් සමාන කරන්න පුළුවන් J S රිලේකට වොට් කියන්නේ තප්පරයට ජූල්
එහෙනම් ඔන්න දැන් අපි ශමතාවය වෙන සමීකරණ ටික කතා කරලා ඉවරයි. ඊළඟට අපි බලමු විදුලි උපකරණයක් ක්‍රියාත්මක වෙනකොට වැය වූ විද්‍යුත් ශක්තිය වෙන සමීකරණ. විදුලි උපකරණයක් ක්‍රියාත්මක වෙනකොට වැය වූ විද්‍යුත් ශක්තිය. දැන් අපි ඉගෙන ගත්තා සමතාවය සමානයි වැය වූ විද්‍යුත් ශක්තිය බෙදීම ගත වූ කාලය විදුලි උපකරණ වල සමතාවය කියන්නේ වැය වූ විද්‍යුත් ශක්තිය බෙදීම ගත වූ කාලය ගත වූ කාලය මේ පැත්තට අරගෙන යනවා එතකොට මේ පැත්තේ ඉතිරි වෙන්නේ මොකද්ද වැය වූ විද්‍යුත් ශක්තිය එතකොට මම ලියන්න පුළුවන් නේද व्यय विद्युत शक्ति कैपिटल समान कैपिटल पी व्यधिकरण ये सदागत काले काले मनी सिंपल समीकरण ई समय पी गुणकिरी ई समान उपकरण VI එතකොට මට සමීකරණයක් ලැබෙනවා E සමානයි P වෙනුවට VI යොදන මොකද මේ පද දෙක සමානයි එතකොට අපිට ලැබෙන සමීකරණය VI T වැය වූ විද්‍යුත් ශක්තිය සමානයි ඒ උපකරණයේ ක්‍රියාත්මක වූ වෝල්ටීයතාව නැත්නම් වෝල් කීයකටද මේ උපකරණය සම්බන්ධ කරලා තියෙන්නේ වැඩි කිරීම ඒ උපකරණය හරහා ගලන ධාරාව කොච්චර කාලයක්ද T आदेश එනකට තව සමීකරණයක් ලියනවා e සමානයි i වර්ග r t ඒ විදිහම මෙතන ආදේශ කරාම ලැබෙනවා e සමානයි p වෙනුවට දෙනවා v වර්ග බෙදීම r v වර්ග බෙදීම r වාරයක් එන සමීකරණය අනිත් එකට ලියන්න පුළුවන් p සමානයි v වර්ග බෙදීම r වාරයක් එතකොට ඔය විදිහට විදුලි උපකරණයක වැය වූ විද්‍යුත් ශක්තිය විදුලි උපකරණයක් ක්‍රියාත්මක කිරීමේදී වැය වූ විද්‍යුත් ශක්තිය වෙන සමීකරණ තියෙනවා හතරක් එකක් තමයි වැය වූ විද්‍යුත් ශක්තිය සමානයි ශ්‍රමතාවය වැඩි කිරීම කාර්යය අනිත් එක තමයි වැය වූ විද්‍යුත් ශක්තිය සමානයි වෝල්ටීයතාව ධාරාව කාලය කියන තුන ගුණ කරා වැය වූ විද්‍යුත් ශක්තිය සමානයි ධාරාවේ වර්ගය ප්‍රතිරෝධය ගුණ කිරීම කාර්යය ඊළඟ එක වැය වූ විද්‍යුත් ශක්තිය වෝල්ටීයතාවය වර්ගය බෙදලා ප්‍රතිරෝධයෙන් කාලයෙන් ගුණනවා. එතන මේ සමීකරණ 6 6 1 2 3 4 5 6 7 8 අර සමතාව වෙන සාමාන්‍ය සමීකරණයත් එක්ක. ඔය ටික අනිවාර්යෙන් අපි කටපාඩම් කරලා තියාගත යුතුයි. ඊළඟ සමහර වෙලාවට විභාගෙට එනවා සමහර වෙලාවට විභාගෙට එනවා වතුර ඔය ගිල්ලුම් තාපක වගේ දේවල් භාවිතා කරලා ජලය උණු කරන අවස්ථා. ගිල්ලුම් තාපකය කියන්නේ හීටරයක්. ඒතර හීටරෙන් නිපද වෙන්නේ තාපය. තාපය නිපද වෙනකොට විද්‍යුත් ශක්තිය වැය වෙනවා. එතකොට අපි සමහර වෙලාවට ගාන හදද්දී උපකල්පනයක් යදන මේ වැය වෙන විද්‍යුත් ශක්තිය සියල්ලම තාපය නිපද වීමට යොදා ගන්නවා. ඒ කියන්නේ කරන්ට් එක පිච්චෙනවා, කරන්ට් එක වැය වෙනවා, ඒ වැය වෙන කරන්ට් එක විදුලිය වතුර උණු කරන්න තාපය විදියට යොදා ගන්නවා. එතකොට අපි සමහර වෙලාවට සමීකරණ ලියනවා වැය වූ විද්‍යුත් ශක්තිය සමානයි ජලය උරා ගන්නා තාප ශක්තිය. එතකොට වැය වූ විද්‍යුත් ශක්තිය වෙන සමීකරණ මේවා. හරි.
ගාණත් එක මේ සමීකරණයක් හදනවා ජලය උරා ගන්නා තාප ශක්තිය වෙන සමීකරණය තමයි q සමානයි mc v ට එතකොට මේ සමීකරණය සමාන කරන q සමානයි mc v ට ඒ විදිය කරනොත් එහෙනම් හරි එතකොට වැය වූ විද්‍යුත් ශක්තිය සමානයි ජලය උරා ගන්නා තාප ශක්තිය එතකොට අපිට සමාන වැය වූ විද්‍යුත් ශක්තිය යන්නේ සමතාව වැඩි කිරීම කාලය p වැඩි කිරීමට සමානයි ජලය උරා ගන්න තාපේ q සමානයි mc v ට mc v ට එතකොට p වැඩි කිරීමට සමානයි mc v ට ඒ විදිය කරනොත් අපිට එනවා විපාක එතකොට අපිට පුළුවන් මොනවා හරි ක්‍රමයකින් ඒක ගාලා හදන්න එතකොට මේව අමාරු නෑ හරියට සමීකරණ ටික කටපාඩම් කරගත්තොත් එතකොට හරි ඔය ටික තමයි එතකොට අපිට කතා කරන්න තියෙන්නේ විදුලි උපකරණ වලදී වැයවන විද්‍යුත් ශක්තිය පිළිබඳව එතකොට සමීකරණ කීයක් තියද සමීකරණ ඔන්න ඔය ටික තමයි 1 2 3 4 සමතාවය හොයන ඒවා මෙතන ලියපු නැති එක තමයි සමතාවය සමානයි වැය වූ විද්‍යුත් ශක්තිය පිළිබඳව කාලය 1 2 3 4 ඊට පස්සේ විද්‍යුත් ශක්තිය වෙන ඒවා 1 2 3 4 ඔය සමීකරණ 8 තමයි අපිට මේ පාඩමේදී විද්‍යුත් ශක්තිය විදියට හොයන්න හා සමතාව ගන්න තියෙන. හරි. අපි පොඩ්ඩක් මේකේ ගණන් ටික බලමු. අභ්‍යාසයේ තියෙන මෙහෙම ගණනක්. විදුලි මෝටරයක් මගින් ක්‍රියා කරන ජල පොම්පයක ශ්‍රමතාවය වොට් 750යි. එතකොට ජල පොම්පේ ශ්‍රමතාවය කියන්නේ P. දීලා තියෙන 750යි වොට්. හරි. ජල පොම්පේ ශ්‍රමතාවය 750යි. ඒ කොටසෙන් කියනවා විදුලි සැපයීමේ වෝල්ටීයතාව 230යි වෝල්ට්. එතකොට වෝල්ටීයතාවයට අපි භාවිත කරන්න යකුර V. 230යි වෝල්ට්. නම් මෝටරය ක්‍රියා කරන විට එය ලබා ගන්නා ධාරාව. එතකොට ධාරාව සඳහා අපි භාවිත කරන්න මොන අකුරද? I අකුර. අහලා තියෙන්නේ I අකුර. එහෙනම් ශ්‍රමතාවය දීලා තියෙනවා, වෝල්ටීයතාව දීලා තියෙනවා, අහලා තියෙනවා ධාරාව. මොකක්ද භාවිත කරන්න සමීකරණය? දැන් සමීකරණ ටික ගත්තොත් ශ්‍රමතාවය වෙන සමීකරණ P සමානයි VI. P සමානයි I වර්ග R. P සමානයි V වර්ග කෙදීම R. දැන් අපි මේ ගානේ දීලා තියෙන දත්ත මෙහෙම අකුරු ඉංග්‍රීසි සංකේත වලින් පැත්තකින් ලියාගන්න. හරිද? පළවෙනි කෙවරේක ගානේ දීලා තියෙන දත්ත ටික ඉංග්‍රීසි සංකේත වලින් පැත්තකින් ලියාගන්න. ඊට පස්සේ කරන්නේ මොකද්ද? සමීකරණ ටික ලියාගන්න. ඉතින් හදන්න යන්න ඕනේ නැහැ. ලේසිකම තියෙනවානේ සමීකරණ ටික ලියාගන්න. ලියාගෙන ඉවරලා දත්ත අනුව සමීකරණය තෝරගන්න. දැන් මෙතන නම් තෝරගන්න ඕන සමීකරණය මොකද්ද? P සමානයි VI. ශ්‍රමතාවය 750යි වොට්. විභවාන්තරයේ 230යි වොට්. ගානේ උත්තරේට අහලා තියෙන්නේ පිළිතුර විදියට අහලා තියෙන්නේ ධාරාව. එතකොට ධාරාව හොයන්න නම් මේ වැඩි කිරීමේ පදේ එහා පැත්තට අරගෙන එතකොට I සමානයි 750යි වොට් බෙදීම 230යි V. ඔකේ උත්තරේ එන්නේ ඇම්පියර් වලින්. හරි. ඇම්පියර් වලින් පිළිතුර ගන්න පුළුවන්. ඒක තමයි පළවෙනි එකට කරපු සුළු කරා උත්තරේ. උත්තරේ 202 2.1 ගානක් ඒ. හරි. ඊට පස්සේ දෙවෙනි එක. ඒකේ B කොටස. මෝටරය ක්‍රියා කිරීමේදී යාන්ත්‍රික ශක්තිය යාන්ත්‍රික චාලක ශක්තියට අමතරව ජනනය වන වෙනත් ශක්තිය. අපි ඉගෙනගෙන තියෙන ඕනම විදුලි උපකරණයක තියෙනවා ප්‍රතිරෝධයක්. යම් විදුලි උපකරණයකින් ධාරාවක් ගලාගෙන යනකොට ඒකේ තියෙන සන්නායකවල තියෙන ප්‍රතිරෝධයක්. ප්‍රතිරෝධය නිසා නිපද වෙන්නේ මොන ශක්තියද? ප්‍රතිරෝධය කියන්නේ විදුලිය ගමන් කිරීමට එරෙහි වැදිවන බාධාව. ප්‍රතිරෝධයක් කියන්නේ. ප්‍රතිරෝධය නිසා නිපද වෙන්නේ මොනවද? ප්‍රතිරෝධයේ වැඩි උපකරණ මොකද්ද වෙන්නේ? රත් වෙන්නේ. එහෙනම් ප්‍රතිරෝධය මගින් නිපද වෙනවා තාපය. එහෙනම් ඕනම විදුලි උපකරණයක ශක්ති හානියක් ඕක. හරි? බොහෝ විදුලි උපකරණ වල ශක්ති හානිය තාපය නිපද වෙන උපකරණ වල හැර අනිත් උපකරණ වලදී තාපය කියන්නේ ශක්ති හානිය. දැන් අපි මේ බල්බ් එකක් අල්ලලා බලනකොට රත් වෙලා නම් ඒ කියන්නේ විදුලියෙන් කොටසක් තාපය විදියට හානි වෙනවා. ඒක අපිට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ මේ වෙලාවේ. එහෙනම් එකක් තාප ශක්තිය. මෝටර එකේ ආත්මික වේදී යාන්ත්‍රික චාලක ශක්තිය අමතර නිපද වෙන ශක්තියක් තාපය. තාපය. මෝටරයක් දැන් මේ මෝටරයක් වැඩ කරන්නේ අපිට ඒ ළඟ ඉන්නකොට මොකක්ද අපිට වෙන්නේ? අපිට ඇහෙන ශබ්දය. එහෙනම් අනිත් එක තමයි ධ්වනි ශක්තිය. එහෙනම් මෝටරයක් කියලා කියන්නේ අමතරව නිපද වෙන ශක්තිය මොනවද? යාන්ත්‍රික ශක්තිය අමතරව තාප ශක්තිය හා ධ්වනි ශක්තිය. හරි. ඒ පළවෙනි ප්‍රශ්නේ. අපි බලමු දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ කියනවා
විදුලි පන්දම් බල්බයක පිරිවිතර ලෙස දක්වා ඇත්තේ 2.5V 3A. පිරිවිතර කියලා කියන්නේ යම් විදුලි උපකරණයක් ක්‍රියාත්මක වීමට සපුරාලිය යුතු මූලික අවශ්‍යතා. දැන් අපි විදුලි උපකරණයක් ගෙනාවම අපි ඒක ඒ විදුලි උපකරණය ක්‍රියාත්මක විය යුතු ධාරාවට වඩා වෙනස් ධාරාවකට එහෙම නැත්නම් ඒකට වඩා වැඩි වෝල්ට් ගානකට සම්බන්ධ කරගන්න එකක් වෙන්න පුළුවන්. ඒක ක්‍රියාවිරහිත වෙන්න පුළුවන් පිච්චෙන්න පුළුවන්. හරි. ඒක නිසා විදුලි උපකරණයක ගහලා තියෙන ඒක ක්‍රියාත්මක කළ යුතු නිවැරදි වෝල්ටියතාව. ඒ තුලින් ගැලිය යුතු උපරිම ධාරාව. ඒකෙන් කොපමණ වෝල්ට් ප්‍රමාණයක් නැත්නම් කොපමණ ජවයක් ඒකට වැය වෙනවද? ඔයගේ ඒකට අදාළ කරුණු ටිකක් සලකුණු කරලා තියෙනවා. අන්න ඒවට තමයි කියන්නේ මොනවද කියලාද? පිරිවිතර. හරි. එතකොට මේ විදුලි පන්දම් බල්බයේ පිරිවිතර විදියට 2.5 වෝල්ට්. එහෙනම් වෝල්ටියතාව 2.5V. ඊළඟ 0.3 ඇම්පියර්. ඇම්පියර් වලින් මරින්නේ ධාරාව. I. 0.3 ඇම්පියර්. විදියට ලකුණු කරලා තියෙනවලු. මේ බල්බයේ සමතාවය ඒ කොටස. සමතාවය කියන්නේ මොකද්ද? P. එහෙනම් සමතාවය වෙන සමීකරණය තෝරගන්න. මොකද්ද සමීකරණය? P සමානයි V I. එතකොට V 2.5 වෝල්ට්. I 0.3 ඇම්පියර්. එතකොට උත්තරේ එයි වෝල්ට් කරලා. පොයි දෙක ගුණ කරාම උත්තරේ එයි වෝල්ට්. මම උත්තරේ ගන්නෙ නෑ. හදන හැටි විතරයි කියලා දෙන්න. එතකොට ඔන්න ඔබ තමයි මොකද්ද? හදන ක්‍රම. හරි. ඊට පස්සේ ඒකේ B කොටසෙන් කියනවා බල්බයේ ආලෝකය පිටවීමේ කාර්යක්ෂමතාවය 42යි නම් බල්බෙන් එළිය විදියට පිටවෙන්නේ 142යි ආලෝකය පිටවීමේ කාර්යක්ෂමතාව 142යි එහෙනම් 158ක් මහනො කුමන ආකාරයට පරිවර්තනය වෙන්නේ විදුලි පන්දම් බල්බය කියන්නේ සූත්‍රිකා බල්බයක් සූත්‍රිකා බල්බයක අපි ගන්නවා තියෙනවා මොකද්ද සූත්‍රිකාවක් මේ සූත්‍රිකාව මොකක් වෙනවද मोटर प्रधान लांपु देख पनहाई वोट बैगिन युत बल्ब देख की नियुक्त प्रधान लांपु देख එකක වොට් ගණන ජවය 50යි වොට්. එතකොට ඒ වගේම කීයක් තියේ? දෙකක් තියෙනවා. ඒ වගේම දෙකක් තියෙනවා. 50යි වොට් බැගින් වූ ලාම්පු දෙක බල්බ දෙකකින් යුක්තය. එහි පිටුපස 10යි වොට් බැගින් වූ දෙකක් පිටුපස. මේ ඉදිරිපස. පිටුපස තියෙනවා 1 බල්බයක් වොට් 10ක්. ඒ වගේම කියන්නේ දෙකක් තියෙනවා. ඒ වගේම දෙකක් තියෙනවා. ලාම්පු දෙකද. මෙම බල්බ සියල්ල පැය භාගයක් දල්වා තබන විට වැයවන විද්‍යුත් ශක්තිය. මේ බල්බ සියල්ල පැය භාගයක් කාලය පැය භාගයයි. පැය භාගය මිනිත්තු කරන්න 60ෙන් ගුණ කරන්න ඕනේ. හරි. එතකොට මිනිත්තු නම් 30යි. තප්පර කරන්න ආයි 60ෙන් ගුණ කරන්න ඕනේ. එතකොට 30 මිනිත්තු 30 තප්පර කරන්න 60ෙන් ගුණ කරාම අපිට ලැබෙන කාලය තප්පර. පැය භාගයක් කියන්නේ කාලය තප්පර නම් 30 ඒවා කීයක්ද? 60. පැය භාගය කියන්නේ මිනිත්තු 30 මිනිත්තු තප්පර කරන්න ගුණ කරන්න ඕනේ 60ෙන් ගුණ කරාම. එතකොට ওই විදිහට අපිට विद्युत විද්‍යුත් ශක්තිය සමානයි V වර්ග වෙදීම RT. දැන් මෙතන P දීලා තියෙනවා. T දීලා තියෙනවා. එහෙනම් ගන්න ඕන සමීකරණ තමයි විද්‍යුත් ශක්තිය සමානයි ශමතාවය ගුණ කිරීම කාලය.
එතකොට පොදුවේ මේ මේ දෙකෙන් වෙනව සමතාවය 50ව දෙකක් 100යි වො මේ දෙක දැල්ලුවම මේ හතරම බැහැ වාගියක් ගන්නවා මේ දෙක දැල්ලුවම එනවා කීයක 20යි වො එතකොට මුළු බයික් එකම නැත්තම් මුළු මෝටර් රථයම ක්‍රියාත්මක වෙනවා මෝටර් රථයම ක්‍රියාත්මක වෙනකොට බල්බ හතරම දැල්වෙනව බැහැ වාගියක් එතකොට බල්බ හතරම දැල්වෙනකොට සමතාවය වොට් කීයද 120යි 120 බැහැ වාගියක් එහෙනම් E සමානයි මුළු වොට් ගණන 120යි වොට්. පැය භාගයක් කියන්නේ තත්පර නම් 30 වැඩි කිරීම 60යි තත්පර. එතකොට 120යි වොට් කියන්නේ තත්පරයට ජූල් JS විනේක. වැඩි කිරීම 30 වැඩි කිරීම 60 තත්පර. තත්පර වලට S විනේක කැපෙනවා. එතකොට උත්තරයක් ඒ 0.3යි වැඩි කිරීම තියෙන නිසා බිංදු තුන පැත්තකින් ලිව්වා 12 + 3 36යි වැඩි කිරීම 6. එතකොට ආයෙත් අපිට ලියන්න පුළුවන් බිංදු තුන ලිව්වා 6 වරක් අය 36 6 3ක් විතර 6 වරක් තුන 18 3යි 21යි වුණා කියලා. මේ විදිහට අපිට ගාන හදන්න පුළුවන්. नियमित මෙම බල්බය මිනිත්තු 15ක් දැල්වීමේදී වැයවන විද්‍යුත් ශක්තිය. එහෙනම් කාලය මිනිත්තු 15යි. ඒක තත්පර කරන්න 15 වැඩි කරන්න ඕන 60 තත්පර. එකක් දේසි. අහලා තියෙන්නේ වැයවන විද්‍යුත් ශක්තිය. සමීකරණ ගන්නෝ V දීලා තියෙනවා, I දීලා තියෙනවා, T දීලා තියෙනවා. මෙතන සමීකරණේ තේරුවා E සමානයි VI T. E සමානයි VI T. V 12යි I 2යි T 15ව 60. උත්තරයේ ජූල් වලින් ඒ. ඉතින් ඒක සුළු කරාම අපිට උත්තරය ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි කතා කරේ මේ සමීකරණවලට ආශ්‍රිතව අදාළව වැදගත් වෙන විදිහට අපිට ඒවට අදාළව උදාහරණ විදිහට ගණන් හදන හැටි. හරි. විද්‍යුත් උපකරණවල කාර්යක්ෂමතාව හා බලශක්ති සංරක්ෂණය විද්‍යුත් උපකරණ දැන් අපි එදිනදා ජීවිතයේදී ගොඩක් විද්‍යුත් උපකරණ භාවිත කරනවා. ඒ කියන්නේ නිවසේදී බොහෝ අවස්ථාවල විද්‍යුත් උපකරණ භාවිත කරනවා. ආහාර පිසීමට භාවිත කරනවා. දැන් ආහාර පිසීම වගේ අවස්ථාවලදී අපි භාවිත කරන්නේ තාපය නිපදවන උපකරණ. හරි. තාපන තාපය නිපදවන උපකරණවල තාපය නිපදවන කොටසට කියන්නේ තාපන මූලාවය. තාපන මූලාවයවය බලින් ප්‍රශ්නවල තියෙන්නේ තාපන මූලාවයවය තාපය නිපදවන කොටස තාපය නිපදවන විදුලි උපකරණවල ක්ෂමතාවය වැඩි වොට් ගාන වැඩි. එතකොට අපි හැමතිස්සෙම විදුලි උපකරණයක් තෝරගනිද්දී නිවසේ ඉන්න සාමාජිකය ගණන ඊට පස්සේ එතෙන්දී වැයවන විද්‍යුත් ශක්තිය එහෙම නැත්නම් ක්ෂමතාවය කොපමණද මේ උපකරණය මේකෙන් අපිට කොච්චර ප්‍රයෝජනයක් වෙනවද හරි මේක අපිට ගැළපෙනවද ඒ විදිහට හොයලා බලන ඕන විදුලි උපකරණ තෝරගන්න. එතකොට විදුලි උපකරණවල තෝරගැනීමේදී අපි හැමතිස්සෙම ඒ උපකරණයේ කාර්යක්ෂමතාවය පිළිබඳව අපි සැලකිලිමත් වෙනවා. කාර්යක්ෂමතාව කියන එකේ තේරුම යන්ත්‍රයෙන් සිදු කරන කාර්ය යන්ත්‍රයට සපයන ශක්තිය අතර අනුපාතය. යන්ත්‍රයෙන් කොච්චර කාර්යයක් වෙනවද ඒකට කොච්චර ශක්තියක් සපයනවද ඒ දෙක අතර අනුපාතයට අපි කියනවා කියන්නේ කාර්යක්ෂමතාව. ඒක ගන්නේ ගොඩක් වෙලාවට 100ට අගයක් විදියට. දැන් කාර්යක්ෂමතාව අපි මනිටි කරන්නේ මොකද්ද? යන්ත්‍රයට සපයන ශක්තිය සිදු කරන යන්ත්‍රය සිදු කරන कार्यक्षमता कार्यक्षमता
ඔය විදිහට කාර්යක්ෂමතාව සමාන යන්ත්‍රයේ සිදු කරන කාර්ය බෙදන යන්ත්‍රයට සපයන ශක්තිය වැඩි කරන 100% කවදාවත් ඕනම යන්ත්‍රයක් අපේ දිනදා ජීවිතේදී භාවිත කරන නැත්නම් ඕනම විදුලි උපකරණයක් සපයන විද්‍යුත් ශක්තිය තරම් කාර්යයක් කරන්නේ නැහැ මොකද හේතුව ඕනම විදුලි උපකරණයක් ක්‍රියාත්මක වෙනකොට ඒ ශක්තියෙන් සපයන ශක්තියෙන් කොටස තාපයේ විදියට අපතේ යනවා එහෙම නැත්නම් වෙනත් ශක්තියෙන් විදියට අපතේ යනවා ශබ්දයේ විදියට ආලෝකයේ විදියට දර්ශන බලය නිසා තාපය ඇති වෙලා හරි එතකොට විදුලි උපකරණයෙන් සපයන ශක්තියෙන් කොටසක් අපතේ යන නිසා කවදාවත් කාර්යක්ෂමතාව 100% වෙන්නේ නැහැ නමුත් අපි විදුලි උපකරණ තෝරගනිද්දී තෝරගන්න ඕන පුළුවන් තරම් කාර්යක්ෂමතාව වැඩි විදුලි උපකරණ කාර්යක්ෂමතාව වැඩි විදුලි උපකරණ තොර අපි මෙතෙන්දී කතා කරන ආලෝකය ලබා ගැනීමේදී බල්බ තෝරාගන්නේ කොහොමද ඊට පස්සේ ආහාර පිසින උඳුන් තෝරාගන්නේ කොහොමද ඊට පස්සේ රූප වාහිනී තෝරාගැනීමේදී කාර්යක්ෂමතාව වැඩි මොනවද ඊට අමතරව නිවසේ වෙනත් විදුලි උපකරණ වලදී කාර්යක්ෂමතාව හා විදුලිය ඉතිරි කරගන්නේ කොහොමද අපි බල ශක්ති සංරක්ෂණය කියන්නේ බල ශක්තිය ඉතිරි කරගැනීම අපිට නිවසේදී පුළුවන් විවිධ ක්‍රියාමාර්ග ගන්න විදුලි බිල ඉතිරි කරගන්න නැත්නම් විදුලිය සඳහා වැය වෙන මුදුන අඩු කරගන්න. අපි ඒකට කියන බල ශක්ති සංරක්ෂණය. බල ශක්තිය ඉතිරි කිරීම. මොකද බල ශක්තිය නිපදවන්නේ ගොඩක් වෙලාවට නැවත හට නොගන්නා ශක්ති ප්‍රබෝධවල. අපි ඒවට කියන්නේ මොනවද කියලා? පුනර්ජනනීය නොවන ශක්ති ප්‍රබෝධ. අපි එදිනදා ජීවිතයේදී වැඩිපුරම භාවිත කරන්නේ පුනර්ජනනීය නොවන ශක්ති ප්‍රබෝධ. බොර තෙල්, ඒ කියන්නේ පෙට්‍රල් ඩීසල් භූමි තෙල්. එහෙම නැත්නම් අපි කියන පොදුවේ පොසිල ඉන්ධන, ගල් ලඟුරු. මේවා ඇවිල්ලා නැවත පොළවේ හටගන්නේ නැහැ. එහෙනම් අපි පුළුවන් තරම් මේවා ඉතිරි කරගන්න ඕනේ. ඉතිරි කරගන්න නම් විදුලිය ඉතිරි කරන්න ඕනේ. මොකද ඒවයින් තමයි අපි විදුලිය නිපදවන්නේ. ඊළාට මේ බල ශක්තිය නිපදවීම නිපදවීම මගින් පරිසරයට විශාල වශයෙන් විවිධ දෝෂක එකතු වෙනවා. හරි. එහෙනම් බල ශක්තිය සංරක්ෂණය කරනවා කියන්නේ පුළුවන් තරම් මේවා එකතු වෙන එක අඩු වෙනවා. පරිසරය ආරක්ෂා කරනවා. ඒක නිසා අපි විද්‍යුත් උපකරණ භාවිත කරද්දී බල ශක්තිය ඉතිරි කරගන්න ඕන. බල ශක්තිය ඉතිරි කරගන්න නම් කාර්යක්ෂම විදුලි උපකරණ තෝරගන්න. හරි ඒ ඔය කොටස් දෙක එකට ගැළපෙන නිසා තමයි මේක එක කොටසක් යටතේ අපි ඉගෙන ගන්න. බල ශක්තිය ඉතිරි කිරීම සඳහා කාර්යක්ෂම විදුලි උපකරණ තෝරාගත යුතුයි. එහෙනම් අපි මුලින්ම බලමු බල්බ. බල්බ ගත්තොත් දැන් අපිට අච්චු පොතේ දීලා තියෙනවා, පෙළ පොතේ දීලා තියෙනවා බල්බ හතරක් එකම ආලෝකය ලබා දෙන හැබැයි ඒවයි ශ්‍රමතාවයයි ආයු කාලය වෙනස්. සූත්‍රිකා බල්බයක් ගත්තොත් දැන් මේ බල්බ හතර දීලා තියෙන මෙහෙම සූත්‍රිකා බල්බය දීලා තියෙනවා. සූත්‍රිකා බල්බය කියන්නේ මැද සූත්‍රිකාවක් තියෙන මේ වගේ බල්බයක. ඊළඟට දීලා තියෙනවා ප්‍රතිදීපන බට. අපි සාමාන්‍ය මේවට කියන්නේ ටියුබ් ලයිට් කියලා. ප්‍රතිදීපන බට. ඊළඟට CFL. මේ වගේ CFL. ඊළඟට තියෙනවා LED. අද බහුතරයක් භාවිතා කරන පහන් වර්ගය නැත්නම් බල්බ වර්ගය තමයි LED. දැන් මේ හැම එකේම සමාන ආලෝකය ලබා දෙනකොට මේවයි ශ්‍රමතාවයයි ආයු කාලයයි දුන්නොත් සූත්‍රිකා බල්බයක 60 වොට් ශ්‍රමතාවයක් සහිත සූත්‍රිකා බල්බයක නිපදවන ආලෝක ප්‍රමාණයම ප්‍රතිදීපන භාවිතා කරොත් යන්නේ වොට් කීයද? 22යි. CFL භාවිත කරොත් ඒ ආලෝක ප්‍රමාණයම ලබා ගන්න පුළුවන් වොට් 11013ක් අතර. ශ්‍රමතාවයක් සහිත බල්බයකින්. LED නම් එම ආලෝකයම ලබා ගන්න පුළුවන් 6ක් 8ක් වොට්. දැන් එහෙනම් මේ බල්බ හතරේ සමාන ආලෝක ප්‍රමාණය ලැබෙන මේ බල්බ හතරේ කාර්යක්ෂමතාව වැඩි වෙන එක තමයි මොකද්ද? LED. මොකද ක්ෂමතාවය අඩු. ක්ෂමතාවය අඩු නම් කාර්යක්ෂමතාව වැඩි. ඒ වගේම ආයු කාලයක් වැඩි වෙනවා. ඒ අතිනුත් බලන්න 1200යි පැය සූත්‍රිකා බල්බයක්. 3000යි පැය ප්‍රතිදීපන පානක් භාවිත කරන්න පුළුවන්. CFL නම් පැය 8000. LED නම් පැය 50000.
එහෙනම් බලන්න එකම ආලෝක ප්‍රමාණය දෙන අපිට ගත්තොත් දැන් මේකේ බල්බ් 10ක් LED 10ක් භාවිත කරන්න පුළුවන් එක සූත්‍රිකාව. එයි මේකේ 60යි වොල්ට් මේකේ 6යි වොල්ට්. එතකොට මේ වගේව 10ක් පාවිච්චි කරන්න පුළුවන්. LED 10ක් භාවිත කරනවා මේකට වැය වෙන ස්වභාවය. හරි සමාන ශක්ති ප්‍රමාණයක් එතකොට වැය වෙන්නේ. මේවා 10කට මේවා 1ක්. බලන්න කොච්චර විදුලියක් අපතේ යනවද මේකේ වැඩිපුර තාපය විදිහට අපතේ යනවා. එහෙනම් අපි හරදිස්සම තෝරගන්න ඕන නිවසේ භාවිතය සඳහා මොකද්ද? කාර්යක්ෂම LED. කාර්යක්ෂම LED. හරි. මේ CFL හොඳයි. CFL වල මොකද වෙලාද? ක්ෂමතාවය අඩුයි. නමුත් CFL භාවිතය ප්‍රතිදීපන වල භාවිතය අද වෙනකොට ටික ටික අයින් වෙලා තියෙනවා. හේතුව තමයි මේවයි කියන විශ බැලලෝක. CFL එක පිපුරුවම එළියට පිට වෙනවා රසදිය අංශු. හරි. රසදිය කියන්නේ බැලලෝකය. ඒක පරිසරයට අහිතකරයි. ඒක නිසා හැම අතින්ම වඩාත්ම සුදුසු එක තමයි බල්බ අතින් මොනවද LED ආලෝක විමෝචක ඩයෝඩ්. මෙතෙන්දි තාපය නිපද වෙන්නේ නැහැ. යන ආලෝක විද්‍යුතයෙන් කොටසක් ආලෝකයේ බවට පත් වෙනවා. කාර්යක්ෂම. එහෙනම් ඔන්න බල්බ තෝරා ගැනීමේදී අපි දැනගන්න ඕන සෝත්‍නිකා බල්බ නෙමෙයි ප්‍රතිදීපන නෙමෙයි CFL නෙමෙයි ඇතිතරම් LED තෝරා ගන්න. දෙවැනි එක තමයි තාපන දඟ. එහෙම නැත්නම් තාපන උඳුල්. අපි ආහාර පිසීම සඳහා භාවිතා කරනවා නිවසේ විදුලිය මගින් ආහාර පිසීමට තාපන උඳු. එතකොට මෙතන තියෙනවා තාපන දඟර සහිත උඳුන් වලට උදාහරණ විදිහට එකක් තමයි තාපන පලක. තව එකක් තමයි ශුද්ධ තරංග උඳුන. අනිත් එක තමයි ප්‍රේරක උඳුන. තරක උඳුන් ගත්තොත් ඔන්න විදිහට අපිට කොටස් තුනක් ගන්නවා. තාපන පලක, සුද්ධ තරංග උඳුන, ප්‍රේරක උඳුන. තාපන පලකය ගත්තොත් අපි මේකට කියන්නේ හොට් ප්ලේට් එක. මේක තියෙනවා මේ වගේ කම්බි දඟරයක්. මේ නික්‍රෝම් දඟරය. විදුලිය සැපයුවම මේ නික්‍රෝම් දඟරය රත් වෙනවා. රත් වෙලා තමයි තාපය නිපදවන්නේ. අපි ආහාර පිසින බඳුන මේක උඩින් තියුවම මේ දඟරයට උඩින් ආධාරකය මත ආහාරය පිස ගන්න පුළුවන්. නමුත් මේක අදිනකොට භාවිතයෙන් අයින් කරනවා. හේතුව තමයි මේකට විශාල වශයෙන් මොකක්ද කරන්නේ? තාපය විද්‍යුතයෙන් තාපය නිපදවීමේදී විද්‍යුතය වගේ. නම් මේක භාවිතයට සුදුසු නැහැ. ශුද්ධ තරංග උඳුනේදී ක්‍රියාවලිය වෙන්නේ ශුද්ධ තරංග උඳුන ඇතුළේ තියෙන මැග්නට්‍රෝනය කියලා උපකරණය. ඒකෙන් නිපද වෙනවා ශුද්ධ තරංග. ඒ ශුද්ධ තරංග ගිහිල්ලා වදිනවා ආහාර අංශු වල. ඒ ආහාර අංශු වල ශුද්ධ තරංග වදිනකොට ඒ ජලය රත් වෙලා කම්පණය වෙලා නටන්න. ශුද්ධ තරංග වල සංඛ්‍යාතය ජලයේ සංඛ්‍යාතයට සමාන නිසා රත් වෙලා නටන්න කරන කම්පණය වගේ. එතකොට එතෙන්දි තාපය නිපද වෙලා ආහාරය පිසෙනවා. මේක කාර්යක්ෂමයි. තාපන පලක වල වඩා ශුද්ධ තරංග උඳුන් කාර්යක්ෂමයි. ඊටත් වඩා කාර්යක්ෂමයි මොකද්ද? ප්‍රේරක උඳුන්. මේකෙදි වෙන්නේ විචලනය වන විද්‍යුත් චුම්බක තරංග ඇති කරන ප්‍රේරක උඳුනේ පතුල. එතකොට ඒක උඩ ප්‍රේරක උඳුන මෙහෙම මේ වගේ ග්ලාස් එක වගේ තියෙනවා. මේකේ ඩිස්ප්ලේ එකක් තියෙනවා. මෙතන අපි හිතමු මෙතන තමයි විචලනය වන චුම්බක ක්ෂේත්‍රය හටගන්නේ. එතකොට මෙතන අපි ආහාර පිසින බඳුන තියෙනවා. එතකොට බඳුනේ පතුලට විතරයි මෙතනින් තාපය ලැබෙන්නේ. තාපය අපතේ යන්නේ නැහැ. දැන් අපි සාමාන්‍ය හොට් ප්ලේට් එකක් ළඟ හිටියෝ තාපන පලකයක් ළඟ හිටියෝ වටේටත් රස්නේ පිටනවා. මේක එහෙම වෙන්නේ නැහැ. මේකේ බඳුනට විතරයි ආහාරයට විතරයි තාපය දෙන්නේ. එතකොට වඩාත්ම කාර්යක්ෂම උඳුන තමයි මොකද්ද? ප්‍රේරක උඳුන. එතකොට විචලනය වන විද්‍යුත් චුම්බක තරංග මගින් තමයි මෙතන තාපය නිපද වෙන්නේ. එනවා කාර්යක්ෂමතාවය වැඩිම උඳුන තමයි මොකද්ද? විචල්‍ය චුම්බක ශේෂ්ත්‍රයක් මගින් නිපද වෙන තාපය නිපදවන ප්‍රේරක උඳුන. ඊළඟට ගත්තොත් රූපවාහිනී. අතීතයේදී රූපවාහිනී එහෙම නැත්නම් පරිගණක මොනිටර්. අතීතයේදී රූපවාහිනී එහෙම නැත්නම් පරිගණක මොනිටර් විදියට තිබුණේ CRT රූපවාහිනී. නැත්නම් අපි කියන කැතෝඩ කිරණ නල රූපවාහිනී. කැතෝඩ කිරණ නල රූපවාහිනී. ඒක මෙහෙම පිටිපස්සට දිගට කැතෝඩ කිරණ නලය සහිත රූපවාහිනියක්. මේකෙදි විශාල වශයෙන් තාපය නිපද වෙනවා.
මේ වගේ තියෙන්නේ මේකේ කැතෝඩ කියන නලයට විදුලිය සපයනකොට තමයි ඒකෙන් ඉපද වෙන ඉලෙක්ට්‍රෝන තිරයක් මතට වැටිලා තමයි මේකේ රූප ඇදෙන්නේ. ඒතර මෙතෙන් විශාල වශයෙන් තාපය නිපද වෙනවා. ඒතර මේව භාවිතයට සුදුසු නැහැ. කාර්යක්ෂම නැහැ. කැතෝඩ කියන නල නැත්තම් CRT. CRT මොනිටර නැත්තම් CRT රූපවාහිනිය. ඒතර ඒ වෙනුවට අද වෙනකොට ඇවිල්ලා තියෙනවා මොනවද? LCD හා LED තිර සහිත රූපවාහිනිය. LCD LED මේවා ඉතා කාර්යක්ෂමයි. මේවායිදී විදුලිය විද්‍යුත් ශක්තිය අපතේ යන ප්‍රමාණය ඉතාම අඩුයි. තාපයේ නිපද වීම අඩුයි. එහෙනම් රූපවාහිනිය තෝරා ගැනීමේදී අපි තෝරගන්න ඕන මොනවද? LCD LED. ඊළඟ පොදුවේ ගත්තොත් මේ රූපවාහිනී ඊට පස්සේ ශීතකරණ වගේ විදුලි උපකරණවල කාර්යක්ෂමතාව නිරූපණය කිරීමට ගොඩක් විදුලි උපකරණ වල සලකුණු කරලා තියෙන තරු සලකුණු. නැත්නම් අපි ඒවට කියන එනර්ජි ස්ටාර් කියලා. මේ තරු සලකුණු වල තියෙන මෙහෙම තරු ලකුණු. විදුලි උපකරණයේ තරු සලකුණු වලින් කීයක් තරු පාට වෙලාද කියන එක මත. يعني තරු 3, තරු 3, තරු 4 ඒකෙන් කියන්නේ ඒ උපකරණයේ කාර්යක්ෂමතාව කොතරම්ද කියලා. තරු ගාන වැඩි නම් කාර්යක්ෂමතාව වැඩි. එතකොට අපි සාමාන්‍ය රූපවාහිනියක්, රූපවාහිනිය සමහරවිට විකුණන්න තියෙන කඩේ විකුණන්න තියෙන රූපවාහිනිය මේවා මේක ස්ටිකරේ අලවලා තියෙනවා. ශීතකරණයේ අලවලා තියෙනවා. ඒතර අපි හැමතිස්සෙම තෝරගන්න ඕන අන්න ඒ වගේ. කාර්යක්ෂමතාව වැඩි උපකරණ. වොට් ගණන අඩු. හැමතිස්සෙම අපි තෝරගන්න ඕන වොට් ගණන අඩු. ඊළඟ නිවසට ගැලපෙන. ඒක ගැන කතා කරන්නේ අපි කතා කරන්නේ උදාහරණයක් රයිස් කුකර් එක. රයිස් කුකර් එක ගණිතය අපි ගන්න ඕන ලීටර් ගණන ඒ රයිස් කුකර් එකේ ලීටර් ගණන නිවසේ පුද්ගලයන් වාසය කරන පුද්ගලයන්ගේ ප්‍රමාණයට වෙන්න ඕන. දැන් උදාහරණයක් විදිහට අපි ගෙදර ඉන්නේ 4 දෙනයි 8 දෙනෙකුට උයන්න පුළුවන් සයිස් එකේ රයිස් කුකර් එකක් ගන්න හැමදාම වත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? 8 දෙනෙකුට උයන්න පුළුවන් රයිස් කුකර් එකේ තාපන අර මංග තාපන මූලාවය වේ කියන රත් වෙන කොටස ඒකේ ප්‍රමාණය විශාලයි. එතකොට වැයවන විද්‍යුත් ශක්තිය වැඩි. අපි හතර දෙනෙකුට වෙන රයිස් කුකර් එක ඒක කුඩයි. වොට් ගණන අඩුයි. වොට් ගණන අඩුයි. එතකොට වොට් ගණන අඩු එකක් වුණා අපි අම්පිස්සෙන්න දෝරක. ඊට පස්සේ මේ උපකරණ භාවිතයේදී අපි සැලකිලිමත් වෙනවා. සමහර ගෙවල් වල ශබ්ද කියන්නේ මේ කැසට් පටි එහෙම නැත්නම් ඒ වගේම විශාල ශබ්දෙන් දාන. එතකොට මොකද වෙන්නේ? වැඩිපුර වොට් ගණන වැය වෙනවා. රට ගැළපෙන විදිහට දාන්න ඕන. ඊළඟ අනවශ්‍ය වෙලාවට රූපවාහිනී නැත්නම් විදුලි බුබුලු තියෙනන් ඒවා නිවාදවන්න ඕන. ශීතකරණය අතවරගන්නේත් එහෙමයි. දිවසේ ප්‍රමාණයට වාසය කරන පුද්ගලයන්ගේ ප්‍රමාණයට ගැළපෙන ශීතකරණයක් ඕන තෝරගන්න. ඊට පස්සේ ශීතකරණයේ තියෙන තැන දොර අරින වාර ගණන. දොර අරින වාර ගණන වැඩි වුණොත් ශීතකාරක ඒ කියන්නේ සිසිලනේ සිසිල් වූ වාතයේ ශීතකරණයේ තියෙන එළියට එනවා. එතකොට නැවත ඒක සිසිල් කරන්න වැඩිපුර විදුලිය වැය වෙනවා. ඊට පස්සේ ශීතකරණය හා මේ තියෙන විද්‍ය අතර ඉඳ තියෙන ඕන. මොකද ශීතකරණයේ පිටිපස්සේ තියෙන කළුපාට කම්බි දැලෙන් තමයි ඇතුලේ තියෙන තාපය එළියට පිට කරන්නේ. එතකොට අපි විද්‍යට හේතු කළා තිබුණොත් තාපය පිට කරන්න තැනක් නැහැ. ඒක නිසා පුළුවන් තරම් මෙහෙට එන්න ඕන. අවුව වැටෙන තැන් වල තියන්න හොඳ නැහැ. ලිපක් ගාව ශීතකරණය තියන්න හොඳ නැහැ. රත් වෙනවා. එතකොට ඒවා පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕන. ඊළාට ගෙදර රෙදි මදිනවා නම් අපි ඉස්ත්‍රික්ක භාවිතා කරනවා. ඉස්ත්‍රික්ක භාවිතා කරද්දී අනිවාර්යෙන් මොකද කරන්න ඕනේ? ඒ අදාළ එවෙලේ මදින්න පුළුවන් උපරිම රෙදි ප්‍රමාණයක පාර මදින්න ඕන. ඔය ඉස්ත්‍රික්කේ වැඩිපුර කරන්ට් එක වැය වෙන්නේ විදුලිය වැය වෙන්නේ ඉස්ත්‍රික්කේ රත් කිරීමකට. රත් වෙච්ච ඉස්ත්‍රික්කයක තාපය පවත්වාගෙන යන්න එච්චර විදුලිය වැය වෙන්නේ නැහැ. එහෙනම් අපි පුළුවන් තරම් ඉස්ත්‍රික්කය භාවිතයේදී නිවසේ රෙදි හැකි තරම් එකවර මැදීමට සැලකිලිමත් වෙන්න ඕන. ඊට පස්සේ මෝටර වගේ දේවල් භාවිතා කරද්දී අපි ජලය පුළුවන් තරම් අරපික් මැෂින් භාවිත කරොත් මෝටරේ දාන වාර ගණන අඩු වෙනවා. එතනිනුත් විදුලිය ඉතිරි වෙනවා. මෙන්න මේ දේවල් මගින් අපිට පුළුවන් නිවසේ විදුලි බලය සංරක්ෂණය කරන්න. දැන් මේ මම අන්තිමට කතා කරේ ඔක්කොම ටික අයිති වෙන්නේ බලශක්ති සංරක්ෂණයට. ඊට කලින් කතා කරපු ඒවා ටික අයිති වෙන්නේ ඒ කියන්නේ අර තෝරා ගැනීම ටික. අපි කතා කරා බල්බ තෝරා ගැනීමේදී ඊට පස්සේ රූපවාහිනි ඊට පස්සේ උඳුන් වර්ග ඊට පස්සේ නිවසට ගැළපෙන විදියට විදුලි උපකරණ ඒවා අයිති වෙන්නේ කාර්යක්ෂමතාවට. ඒක කාර්යක්ෂමතාවයි බලශක්ති සංරක්ෂණය කියන්නේ දෙකක් වුණාට මේ දෙක එකට සම්බන්ධයි. කාර්යක්ෂමතාව වැඩි උපකරණ භාවිතා කරොත්
බල ශක්තිය සංකක්ෂණය. ඒකර අපි හැමතිස්සෙම ඒ පිළිබඳව සැලකිලිමත් වෙමු. එතකොට ඔතනින් අපිට මේ පාඩමේ පළවෙනි කොටස ගැන තියෙන කරුණු ටික ඉවර කරන්න පුළුවන්. ඔය විදියට. ඊළඟ අපිට තියෙන ගෘහ විද්‍යුත් පරිපථ.